ලීව ආයුෂ් කහසබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ පූර්ණ වශයෙන් බලාත්මක කිරීම සඳහා වූ ජනාධිපතිවරයාගේ ස්ථාවරය පිළිබඳවත් අද දේශපාලන වේදිකාවේදී අදහස් පළ වුණා. තාමත් 69 ලක්ෂයේ ජනවරම තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා ගාව. එසා මේක යම් කිසි ආකාර රනිල් වික්‍රමසිංහ මහත්මයා මේක පාවා දෙන සූදානම් නම් එතුමාට අපි දන්නවා. ඔය කියන පාර්ලිමේන්තුවේ ඉන්න 3-2 බලතල පාවිච්චි කරලා එතුමාට ජනාධිපතිවරයෙක් නිර්මාණය කරන්න පුළුවන් සකස් කරන්න පුළුවන්. ඒ නිසා මේ වදුරෙන් ගලවා ගැනීමේ හැකියාව තියෙන එතුමාට ඒ නිසා ඒ කටයුත්ත කරන්න කියලා කාරණාවත් අපි විශේෂයෙන් මතක් කරනවා. අද්දකම උස්සලා කියනවා 13 නොවන 13 ප්ලස් දෙනවා නම් හොඳයි. අපි ඒ වෙනුවෙන් පිළිසිරු දේශපාලන පක්ෂය මේ පාර්ලිමේන්තුවේ 13 ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධන ගේනකොට එදා විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් එකට පක්ෂවත ඉස්සුවේ කොමියුනිස්ට් පක්ෂයේ දේවගුණසේකර සහෝදර විතරයි. අපි එදා ඒ වෙනුවෙන් පිළිසිරියා කවුරුහරි යහවතින් පළාත් සභාව සුදුවලියෙක්ද කියලා නෑ. පළාත් සභාව තමයි වැඩ කරන අලිය. සුදුවලිය මොකද්ද කියලා අහුවොත් මෙන්න මේ පාර්ලිමේන්තුවේ සුදුවලිය. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියන එක මේ වෙලාවේ කරලිට ගේන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. එතුමා හැමදාම කරා වගේ මේ ભેද කොට පාලනය කිරීමේ න්‍යාය අනු. ඔබ දන්නවා සාමාන්‍යයෙන් ඒකාධිපති පාලනයකයන්ගේ හොඳම උපක්‍රමයක් තමයි පරාජ්‍ය පාලනයේදී ભેද කොට පාලනය කරගන්න එක. ඒක අනුමත කරපු ජයර්ජවර්ධන මහත්මයාවත් ඒක සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරේ නැහැ. මේකේ යම් යම් ගැටලු තිබෙන නිසා මෙතන තියෙන බලය බෙදීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. යම් යම් ගැටලු තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි 2019 සෞභාග්‍ය දක්න ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරපු වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරයෙක් ඉදිරිපත් වෙලාවේ කිව්වේ අපි අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. දකුණේ අන්තවාදී වගේ උතුරේ අන්තවාදී තියෙනවා. සමහර වෙලාවට මේ පොලිස් බලතර ගැන කතා කරන අයට මේ ඉන්දියාවේ ප්‍රාන්තවල පොලිස් තියෙනවා. කොහොමද තියන්නේ ඒක? දාතුන සංශෝධනයේ හරහා තියෙන පොලිසිය උතුර පොළාත පොලිසිය, නැගෙනහිර පොළාත පොලිසිය, පස්තර පොළාත පොලිසිය, දකුණු පොළාත පොලිසිය, මධ්‍යම පොළාත පොලිසිය කියලා පොලිසිය තියෙන්නේ නැහැ. හොඳ තේරුම් අරගන්න. තියන්නේ එකම පොලිසිය ශ්‍රී ලංකා පොලිසිය එක වෙනසක් වෙන්නේ නැහැ. එකම පොලිස්පති ශ්‍රී ලංකා පොලිස්පති එච්චරයි වෙනස් වෙන්නේ නැහැ. ඉන්දියාවේ තියෙන ප්‍රාන්ත පොලිස් මේ නැහැ. මම දන්නවා දැනට මෑතකදී චම්පික රණවගමැතිතුමා 13 වෙනි සංශෝධනය පිළිබඳ තමන්ගේ එකඟතාවය දක්වලා තිනවා. ඒ තමයි ඒක ඔයල බලලා තිනවා. මම ඒක ඉල්ලීම කරන්නකදී ප්‍රසිද්ධෙන් චම්පික කරුණාකරලා ඔතුමා මේක නායකත්වය ගන්න සාකච්ඡාව ලෑස්ති කරන්න. ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන වත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.